සදහම් ධර්මදූතය රැගෙන සදහම් සංචාරයේ යෙදෙන දෑහිතකාමී ගුණසූඳින් සුපුෂ්පිත වූ සසුනඹර බබලවන අති උතුම් යතිවරයානෝ පාමංකඩ ශ්‍රී මහා විහාරය කළුබෝවිල සුනන්දාරාමය යන උභය විහාරාධිපති ඇමරිකා එක්සත් ජනපදයේ ප්‍රධාන සංඝනායක ලොස් ඇන්ජලීස් නුවර ධම්මවිචය බෞද්ධ විහාරාධිපති කැලිෆෝනියා සංඝ සම්මේලනයේ සභාපති ත්‍රිපිටක විශාරද ධම්ම කීර්ති ශ්‍රී සද්ධර්ම ශිරෝමණි ත්‍රිපිටක වාගීශ්වර ශ්‍රී සද්ධර්ම සේනාපති අග්ගමහා පණ්ඩිත ආචාර්ය පූජ්‍ය වල්පුල පියනන්ද මහනාහිමියන්ගේ යතිවර දිවියේ පින්බර මතකයට පුදන අති උතුම් රූප පූජාව කසාවත මම ඉපදුනේ දකුණු පළාතේ ගාලු කෝරළේ තල්පේ පත්තුවේ ඉමදුව වල්පල කියන ගමේ 1943 සැප්තැම්බර් මාසේ 29 වෙනිදා උදේ 8:32 මගේ ගෙදර ඉපදිච්ච ගෙදරට කියන්නේ විලේ ගෙදර කියලා. ඒ වල්පල ගම හරිම සුන්දර ගමක්. අපේ ගම මැදින් ගලා යනවා ගංගාවක්, පොඩි ගංගාවක්, පොල්ලතු ඔය කියලායි කියන්නේ, පොල්ලතු ගඟ කියලායි. ඒක ගිංගංගේ සාඛාවක් හැටියටයි යන්නේ. ඒ ගඟෙන් අපේ ගම දෙපැත්තට බෙදිලා තිබුණත් බොහෝම සුන්දර භාවය ගමේ. ඉතාම ලස්සන කඳු තියෙනවා. ඒ වගේම ගොවියන්ගේ වෙළවල් තියෙනවා. මගේ ගෙදර තියෙන්නේ ඉතා හොඳ කඳු බෑවුම් මැද. ඒවා එක පැත්තෙන් ඉස්සරහා ඉතාම ලස්සන වෙල්ලායක් මැද මම ඉපදිච්ච ඒ ගෙදරමයි. කලපි ස්පිතාලෝට යවන්නේ ගෙදරයි මම උත්පත්තිය ලැබුවේ. මගේ පියාණන්ගේ නම මුලේගොඩ ආරච්චිගේ දොන් අන්දිරිස්. පියා ඉපදුනේ නම් අකුරැස්සේ අතුරුලිය කියන ගමේ. එතුමාගේ පන්තියකට ඉගෙන ගත්තේ දොස්තර SS වික්‍රමසිංහ කියන කොමියුනිස්ට් පක්ෂයේ නායකතුමා. ඒ දෙදෙනා කුඩා කාලේ බොහෝම මිත්‍ර දෙදෙනෙක්. පියා විභාග සියල්ල පාස් කරලා අපේ වල්පල ගමට ඇවිල්ලා ගොවිතැන් කටයුතු කරලා බොහොම දියුණු තත්ත්වයට පත් වෙලා ඒ අපේ ගමේ ප්‍රධාන පවුලක් වන දොඹගොඩ ලියනගේ කියන පවුලෙන්. අපේ අම්මගේ නම දොඹගොඩ ලියනගේ ලෝරා. ඒ අපේ අම්මෑණියන්ව විවාහ කරගෙන පියාණන් වහන්සේම විසින් මිලේට ගන්නා ලද ඒ ඉඩමෙහි ගෙවල් හදාගෙන පදිංචි වෙලා තියෙන්නේ. මගේ පවුලේ සහෝදර සහෝදරයෝ අපි 8 දෙනෙක්. පිරිමි 4යි, ගෑනු 4යි. මම පවුලේ 5 වෙනියා. කුඩා කාලේ අපි ඉගෙනීමට ගියේ වල්පල තිබුණා පාසලක්. ඒ පාසලට ගියේ බෞද්ධ පාසලක් හැටියටයි නම් උනේ. ඒ පාසලේ ඉගෙනීම කරා මං 5 වෙනි පන්තිය දක්වා. අපි ඉස්කෝලේ හොඳට සෙල්ලම් කරා වගේම අපි හොඳට අධ්‍යාපනය කරමින් කාලය ගත කළා. ඒ වගේම කුඩා කාලේ විදියට ගත කළ මම
මට අවුරුදු 11 ලබන වෙලාවේදී මට මහානකමට යොමු වෙන්න හේතු කීපයක් වුණා. අපේ ගමේ පන්සලේ හිටියා අමරවංශ කියලා හාමුදුරගෙනේ මාපල ගම අමරවංශ. ඒ හාමුදුර හරි දක්ෂයි කේන්දර බලන්න. අපි කවුරු හරි ඉපදුනහම අපේ පියාණන් වහන්සේ ගිහිල්ලා උපන් වෙලාව දෙන්නේ උන්වහන්සේටයි. උන්වහන්සේ කේන්දරේ හදපු ගමම කියලා තියෙන්නේ මේ ළමයා නම් මහාන කමට දෙන්න මොන මහාන යෝග තියෙන කෙනෙක් කියලා. මද්දුම් මහත්තයෝ ළමයාට තියෙන්නේ හොඳ පැවිදි යෝගයක්. ගිහි වෙලා හිටියොත් දේශපාලනයෙන් ඉස්සරහට යයි. මම නම් කියන්නේ ළමයා මහාන කරමු කියලා. මහාන වුණොත් හොඳ අනාගතයක් තියෙනවා ළමයාට. ඔය අතරතුර මට ඥාති වෙන හාමුදුරු කෙනෙක් අත්තනගල්ලේ පන්සලක හිටියා වල්පල ඥානරතන කියන හාමුදුරුව. උන්වහන්සේ බෝපගම ශ්‍රී සුදර්ශනාරාමය පුරම්පත්තේ පුණ්‍යවර්ධනාරාමය කියන පන්සල් දෙකෙහිම වැඩ හිටියේ. වැඩිහිටියේ පුරම්පොත්තේ පන්සලේ උන්වහන්සේ අපේ ගමට ඥාතින් බලන්නට පැමිණිය. උන්වහන්සේ බොහොම දක්ෂයි කේන්දර බලන්න. උන්වහන්සේ තදේට මම පැවිදිකමට ඕන කියලා කිව්වන් මුත් අපේ වැඩිය අම්මා වැඩිය කැමතුනේ නෑ අධ්‍යාපනය කරන්නට. සහෝදර අපි තාම සමගින් වැඩ කරන නිසා හොඳට අධ්‍යාපනය නිසා ඔය අතරතුර මගේ ඥාති සහෝදරයෙක් වෙන හිච්චි අයියා කියලා කෙනෙක් හිටියා. එතුමා දවස් එයාගේ ගෙදර අපි ඉමදුවට අම්මත් එක්ක යනකොට මගදී අපේ ඥාති වෙන ලොකු අම්මා කෙනෙක් ඇස් දෙක පේන්නේ නැහැ පාරේ ඉන්නවා ගෙදරට යන්න විදියක් නැතුව. ඉතින් මම අම්මත් එක්ක පස්සෙන් යනවා ඉමදුවට යන්නට. නුත් අම්ම කැමතුන්නේ නැහැ මං යනවට. ගමන කිව්වා හොඳයි මේ ලොකු අම්මා ගෙදර ගිහිල්ලා අතින් අල්ලලා ගෙදර ගිහිල්ලා බැස්සොත් මං එක්ක යන්නම් කියලා. ඒ ගමන මං ලොකු අම්මා ගිහිල්ලා ගෙදර බස්සලා ආ හැටි ඉතින් අම්මත් එක්ක ඉමදුවට ගියා. ඒ හිච්චි අයියාගේ හිච්චි මහත්තයාගේ පියාණන් තමයි මේ වල්පල ඥානරත්න හාමුදුරුව. මහාන වෙන්න ඉස්සෙල්ලා උන්වහන්සේ හොඳ දක්ෂ ගුරුවරයෙක් මහණුනේ ඒ පවුල් ජීවිතේ ඉවර වෙලා. ඒ නිසා ඒ සම්බන්ධෙට තමයි මම අත්තනගලට ගිහිල්ලා බෝපගම පන්සලේ 1955 ඔක්තෝබර් මාසේ 26 වෙනිදා දැනට අවුරුදු 65 හරියට ලැබුවා විතරයි. ඒත් 55 ඔක්තෝබර් 26 වෙනිදා ඒත් උදේ 9:58 තමයි මම පැවිදි වුණේ. ඒ පැවිදි වෙලා වැඩි දවසක් පන්සලේ හිටියේ නැහැ. එතනින් සිරිසඟ බෝ පිරුවන කියලා බෝ පැත්තේ තියෙන පිරුවනක් එහි අධ්‍යාපනයට ගියා. ගියාට ඒ පන්සලේ හිටපු උඩුනුවර ධම්මරක්කිත කියන හාමුදුරුව මට හොඳට මං දක්ෂ කතිකේ බව දැනගෙන උන්වහන්සේ මට හොඳට බණ ඉගැන්වුවා. සදහම් ධර්මදූතය රැගෙන සදහම් සංචාරයේ යෙදෙන දෑහිතකාමී ගුණසූදින් සුපුෂ්පිත වූ සසුනඹර බබලවන අති උතුම් යතිවරයානු පාමංකඩ ශ්‍රී මහා විහාරය කළුබෝවිල සුනන්දාරාමය යන උභය විහාරාධිපති ඇමරිකා එක්සත් ජනපදයේ ප්‍රධාන සංඝනායක ලොස් ඇන්ජලීස් නුවර ධම්මවිචය බෞද්ධ විහාරාධිපති කැලිෆෝනියා සංඝ සම්මේලනයේ සභාපති ත්‍රිපිටක විශාරද ධම්මකීර්ති ශ්‍රී සද්ධර්ම ශිරෝමණි
ත්‍රිපිටක වාගීශ්වර ශ්‍රී සද්ධර්ම සේනාපති අග්ගමහා පණ්ඩිත ආචාර්ය පූජ්‍ය වල්පුල පියනන්ද මහනාහිමියන්ගේ යතිවර දිවියේ පින්බර මතකයට පුදන අති උතුම් රූප පූජාව කසාවත සරණිය මිනි පැමිණිය කොත් අගට බඳ කිකිනිය වනරමණිය විටින් විට ඒ කාලේ පලාතේ ඌරාපොල ඉළඟට අත්තනගල්ල කිරිදි වැල ඒ වගේ ප්‍රදේශවල හැම පන්සලකම වගේ බණ කිව්වා. පසුව මගේ පැවිදිකරපු හාමුදුරුවරු කල්පනා කළා මගේ අධ්‍යාපනයට මින් බාධාවක් වෙනවා කියලා. එයින් මම එක ගියා 1956 අවුරුද්දේ අස්වානයේ ධර්මරත්නෝදය පිරුවන්ට. ධර්මරත්නෝදය පිරිවෙනේ නායක හාමුදුරුවෝ නීති රීති දැම්මා දායකයන්ට හාමුදුරුවන්ට පොඩි හාමුදුරුවෝ බාණ්ඩ එක්ක යන්න පුළුවන් සත්‍යන්තේ විතරයි සත්‍යන්තේ වුණත් බණ තුනකට වඩා කියන්න බෑ කියලා. එහෙම කරලා ඒ අස්වානේ ධර්මරත්නෝදය පිරිවෙනෙත් මම වැඩි කල් හිටියේ නෑ. මත් එක්ක එක කාමරේ එකට අධ්‍යාපන කරපු නායක හාමුදුරු කෙනෙක් ඉන්නවා දැනට ලොකු තනතුරක මෙහි ලංකාවේ. ඒ බිංගිරියේ රජමහා විහාරයේ අධිපති මලගනේ අත්තදස්සි නායක හාමුදුරු. උන්වහන්සේ මායි කුඩා කාලේ එක කාමරේ එකට හිටියේ අස්වානේ පිරිවෙනි 1956 ඉඳලා 58 විතර වෙනකම්. ගමන 58 අවුරුද්දේ මට ගමේ පන්සලට එන්න වුණා වල්පලට. හේතුව මගේ ලොකු හාමුදුරුවෝ මම මහාන කරපු අසනීප වෙලා හුඟක් අසාධ්‍ය වෙලා කැන්සරයක් හැදිලා උන්වහන්සේ කොළඹ ඩෙඩන් හොස්පිටල් එකේ නතර කරලා හිටියේ. ගමේ පන්සලේ ලොකු හාමුදුරුවෝ මගේ අම්මගේ අයියා. ඒ වගේම අර මම්ට අපේ පන්සලේ හිටපු මාපලගම හාමුදුරුවෝ සිවුරු ඇල්ලා ගියා. පස්සේ පන්සලේ වැඩ කරන්න කෙනෙකුත් නැහැ. හේතු නිසා මට වල්පල පන්සලට එන්න වුණා. හැබැයි මේ ඒ අමරවංශහාරු මාපල්ගම් අමරවංශහාරු සිවුර අරින්න ඉස්සරයි මං වල්පල පන්සලට ගියේ. උන්වහන්සේගෙන් මම නක්ෂත්‍රය ඉගෙන ගත්තා. ඒ වගේම ඔය සතක පොත්තික ඒ වගේම සිංහල සාහිත්‍ය වගේ ඉගෙනීම කළා. උන්වහන්සේ සිවුරල්ල ගියන් පස්සේ පන්සලේ සියලුම කටයුතු මට සිද්ධ කරන්න සිද්ධ වුණා. හේතුව අපේ ලොකු හාමුදුරුවෝ බණ කිව්වේ නැහැ. සමනාමයන් මහරජ ධම්මරාජස්ස ශාවකා තවේවානුකම්පාය ජම්බුද්දීපා ඉදාගතා. එදා තුන්වෙනි ධර්ම සංගායනාවේ ප්‍රතිඵලයක් විදිහට අශෝක රජරාජයාගේ අනුග්‍රහය ඇතිව මිහිඳු මහරහතන් වහන්සේ එදා මිහින්තලා පර්වතක මස්තක තුලට ශ්‍රී ලංකාවට වැඩමවලා අපේ එවකට රාජ්‍ය කරපු දේවානම්පියතිස්ස රජතුමාට කියනවා සමනාමයන් මහරජ ධම්ම රාජස්ස ශාවකා තවේවානුකම්පාය ජම්බුද්දීපා ඉදාගතා. 1963 විද්‍යාලංකාරයේ මං අධ්‍යාපනය කරන කාලේ මං වැල්ලම්පිටි ඉඳලා ගියේ. ඒ කාලේ සල්ලි නැහැ වියහිදම් කරන්න. බණ කියලා හම්බ වෙන පිරිකරින් තමයි බොහෝ විට වියදම් කරගත්තේ. බොහෝ විට මම කරේ වැල්ලම් පිටියේ කලවිටිකොඩල් පන්සේ ඉඳලා ඔය සේදවත්ත වෙන්නවත්ත ඔය පැතින් පයින් ඇවිල්ලා එයින් පයින් කෙලින්ම විද්‍යාලංකාරය පිරුවනේ කාල විශ්වවිද්‍යාලතුන එතනට එනවා. ඉතින් බොහොම සතුටින් එන්නේ එක වේදනාවක් මොකවන්නේ නැහැ. ඒ වගේම මම ඒ කාලය තුළ කරන්නේ මට අවශ්‍ය පන්තියට වුවමනා කරන සටහන් මට අශෝක ශිලාලේඛන සියල්ලම වගේ කටපාඩම් ඒ කාලේ. ඒ වගේම සංදේශ සැල්ලිහින සංදේශය ගිරා සංදේශය වගේ සංදේශ මොකද මම ඒවා කවි ලියාගෙන ඒ
ගම් මැදින් යනකොට පාළු පාරවල්වල ටිකක් ශබ්ද කරලා පාඩම් කරගෙන කියාගෙන යනවා. මදන මනෝහර වේෂම් නකුරුනි තම්බිනි ගමන විලම්බන නකුරුනි තම්බිනි ගමන විලම්බන චංචල කර යුගශාලි ගෝපීපීන පයෝදර මර්දන ගෝපීපීන පයෝදර මර්දන චංචල කර යුගශාලි. 1964 මම පොතක් ලිව්වා සංගායනා හා නිකාය බේදය කියලා විශ්වවිද්‍යාලයේ ඉගෙන ගන්න කාලය තුළ එක ඒ කාලෙම ප්‍රසිද්ධියට පත්වුණු පොතක්. ඒ වගේම විශ්වවිද්‍යාලයේ ඉගෙන ගන්න කාලේ විවිධ ඒ වගේම කතික තරඟ තුනක් හැම අවුරුද්දකම තියෙන කතික තරඟ වලින් මම තමයි පළවෙනියා වෙන්නේ. ඔය හඩ්සන් සමරසිංහ මහත්තයා මම ඒ වගේ තව ගොඩක් හිටියා. දැන් ජීවතුන් අතරින් මම ඉතින් හඩ්සන් මහත්තයා තමයි අපි දෙන්න විවාද කාණ්ඩාමේ එකට හිටපු අය. ඇමරිකාවේ ලොස් ඇන්ජලිස් නුවර ධර්ම විජය බෞද්ධ පදනම මුල් කරගෙන උන්වහන්සේ විහාරස්ථාන ගණනාවක් ඇති කරමින් පමණක් නොව තම රටින් යන එන ස්වාමීන් වහන්සේලා ගණනාවකටම තමා ලද පරපුරුද්ද අනුව ඒ ඒ ප්‍රදේශවල ධර්මදූත කටයුතු කිරීමට දායක කාරකාදීන් සම්බන්ධ කොට දී විශාල සේවාවක් ඉටු කළ තිබෙනවා. මමත් වරක් දෙකක් උන්වහන්සේගේ විහාරස්ථානයට ගිහින් තියෙනවා. නැවතිලා ඉඳලත් තිබෙනවා. උන්වහන්සේගේ නම නියමය පරිදි ඒ ලොස් ඇන්ජලිස් නගරයේ තවත් ප්‍රදේශවලත් ඇමරිකාවේ ධර්ම දේශනා පැවැත්වීමට මට අවස්ථාව ලැබුණා. ඒ කටයුතුවලට මූලිකත්වයේ ගත්තේ අපේ වල්පොල පියනන්ද හාමුදුරුවෝ. ඒ සේවය අගය කිරීමක් වශයෙන් බුරුම රජය විසින් උන්වහන්සේටත් අග්ග මහා පණ්ඩිත කියන උපාධිය ශාස්ත්‍රණික උපාධිය පිරිනමල තිබෙනවා. පියනන්ද නායක ස්ථවිරයන් වහන්සේ බොහොම ප්‍රියශීලී කෙනෙක්, ඉවසිලිවන්ත කෙනෙක්, දැනුගත් කෙනෙක්. ඉංග්‍රීසි භාෂාවෙන් ධර්ම දේශනා කිරීමටත් සිංහල භාෂාවෙන් ධර්ම දේශනා කිරීමටත් උන්වහන්සේට සහජ කුසලතාවයක් තිබෙනවා. රටට විවිධ අයුරින් සේවාවක් ඉටු කරන ලද ඉටු කරගෙන යන අපේ වල්පොල පියනන්ද අග්ග මහා පණ්ඩිත නායක ස්වාමින් වහන්සේ තව බොහෝ කාලයක් නිදුක් නිරෝගී සම්පතින් යුතුව දීර්ඝායු සම්පත් ලබමින් පූර්ණ මහජන සහයෝගයද නොඅඩුව ලබමින් අපේ රටටත් ලෝකයටත් අතිවිශිෂ්ට සේවාවක නිරත වනු ඇතැයි යන්න අපගේ නොවක් ප්‍රාර්ථනාවයි. ආචාර්ය වල්පොල පියනන්ද නායක ඉස්චිවරයන් වහන්සේට නිදුක් නිරෝගී සම්පත් ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. මම 1976 හරියට ඇමරිකාවට අවුරුදු 200ක් පිරෙන දවස ඉන්ඩිපෙන්ඩන් නිදහස ලැබිලා අවුරුදු 200 වෙන දිනේ ජුලයි 4 වෙනිදා හරියට ඇමරිකාවට ඇතුළු වුණේ. ඇතුළු වෙලා සැන් ෆ්‍රැන්සිස්කෝ වලට ගියන් පස්සේදී
ඉස්සෙල්ලාම යාපෝට්ටකින් ගිහිල්ලා විශාල පෙරෙඩ් එකක් තියෙනවා ඒ ඉන්ඩිපෙන්ඩන් පෙරෙඩ් එක. එකේ බෞද්ධයන් වෙනුවෙන් 10,000 බුද්ධ සිටියකින් විශාල බුදු පිළිමයක් හදලා ඒ පිළිමෙත් වඩම්මගෙන පෙරහැර යනවා ලස්සනට. ඒ බුදු පිළිම බාරව යන මං එයාපෝට්ටකින් ගෙනල්ලා පන්සලට ගියෙත් නෑ, කෙලීම වාහනේ නැග්ගලා අර පිළිමෙත් අල්ලගෙන ඒ රථ පෙරහැරේ ලක්ෂ ගාණක් මිනිස්සු දෙපැත්තේ බලාගෙන ඉන්න එකේ මට වාසනාව ලැබුණා ඒ පෙරහැර යන. ඒ විදිහට ගිහිල්ලා ඒ 10,000 බුද්ධ සිටියකේ මම සති දෙකක් විතර භාවනා කටයුතු කළා. ඒ මහායාන ක්‍රමයට ටිකක් ලේසි නෑ, අමාරුයි. පස්සේදී එතනින් මම රාහුල හඳුරු මට උපදෙස් දුන්න, දැන් පන්ති පටන් ගන්න ජනවාරිවල මේ 1977 ජනවාරිවල. එතකන් මට චිකා ලොස් ඇන්ජලස් ගිහිල්ලා ලොස් ඇන්ජලස් වල ඉන්න කියලා මහායාන පන්සලක් තික්තියනාන් කියලා වියට්නාම් හාමුදුරු කෙනෙක් ළඟට, උන්වහන්සේගේ පන්සලේ මං හිටියා. ඒ කාලෙත් ගොඩක් මම භාවනා කරනවා, වැඩ කරනවා. අපේ ලංකාවේ දායකොත් 3-4 දෙනෙක් ආවා. ඉතින් බොහෝම ඒ කාලෙත් පොපියුලර් හිටියා. දෙසැම්බර් මාසේ 76 දෙසැම්බර් මාසේ මං චිකාගොල, මම එහි තියෙන දේශගුණේ දන්නේ නැහැ, සීතල බව දන්නේ නැහැ. ගිය සෙරප්පු දෙකක් දාගෙන ගියේ. එතකොට සීතලේ හරිම අමාරුයි. මහාචාර්යතුමා එඩ්මන් පෙර මහත්මා තව මැතිතුමා කෙනෙකුත් ඇවිල්ලා මම එයාපෝට් එකකින් අරගෙන ගිහිල්ලා සපත්තු, අවශ්‍ය ඇඳුම්, කියන්නේ කෝට් එවම අරගෙන ඉතාම හොඳට මට සලකලා නෝත් වෙස්ටර්න් විශ්වවිද්‍යාලේ මං අධ්‍යාපනය කළා. 79 වෙනකන් අධ්‍යාපනය කරලා එම්.ඒ. විභාගය පාස් කරලා නැවත PhD කරන්නට තදේට ඉල්ලීම් කළා. නමුත් මම කැමති වුණේ නෑ, මොකද එක අතකින් තියෙන දේශගුණය, අනිත් අතින් ඒ බලපෑම් වැඩි නිසා. එහි ඉතාම හොඳ මහාචාර්යවරුත් හිටියා. සමහර මහාචාර්යවරු නම් බලාපොරොත්තු වෙව මම එක්කෝ සිවුරු අරවන්න, එහෙම නැත්නම් ඒගොල්ලෝ ආගමට හරව ගන්න. ඒ දෙකටම ඒගොල්ලන්ට කරගන්න බැරි වුණා. ඉන්පසුව මම නැවත වාරයක් වොෂින්ටන් විහාරයට ගිය වෙලාවේ දික්වල පියනන්ද හාමුදුරුවෝ, ඊළඟට අපේ හේනිපෙළ ගුණරත්න හාමුදුරුවෝ දෙදෙනාම මට සාකච්ඡා කිව්වා. දික්වල නායකහරුකව මම අලුතෙන් පන්සලක් පටන් ගත්තා කැනඩාවේ. කැනඩාවට කිසිම පන්සලක් නැහැ, ටොරොන්ටෝ මහා විහාරය කියලා. ඒකට හාමුදුරු කෙනෙකුත් නැහැ, ඔයා කියලා බාර ගන්න කියලා. හැබැයි ගුණරත්නහරුකව නැහැ, ඔයා අපහු යන්න ලොස් ඇන්ජලස් වලට ප්‍රදේශයට පන්සල් මොනවාක් කරන්නේ, එහෙ ගිහිල්ලා වැඩපිළිවෙලක් කරන්න කියලා. මගේ ඊටාම කල්යාණ මිත්‍ර හාමුදුරු කෙනෙක් අපේ ඉන්නවා, මේ සීල විමල කියලා මඩවල. උන්වහන්සේත් ඇමරිකාවට ගියේ අපි දෙන්න එකට හම්බ වුණා සිංගප්පූරුවේදී. හම්බ වෙලා උන්වහන්සේ මට සති දෙකකට උඩදී ගියා. එයා ගිහිල්ලා බර්ක්ලි යුනිවර්සිටියට ගිහිල්ලා එහි උගන්වන, තාමත් එහි වැඩ ඉන්නවා. උන්වහන්සේ බර්ක්ලි වල, මම ලොස් ඇන්ජලස්ට ආවා. ඇවිල්ලා ඊට පස්සේදී ලොස් ඇන්ජලස් වල පන්සල් පටන් ගන්නට ඕන කියලා පටන් පළවෙනි පන්සල පටන් ගන්න සියලුම කටයුතු සංවිධානය කළා. අපේ පණිල ආනන්ද හාමුදුරුවෝ කුඩා කාලේ ඉඳලා මගේ හොඳම කල්යාණ මිත්‍රෙක්, අත්තනගලු රජ මහ විහාරාධිපති හාමුදුරුවෝ දැන්ට ඉන්න. උන්වහන්සේට මං කිව්වා වහාම බුදු පිළිමකුත් අරගෙන එන්න, අපි පන්සලක් පිහිටවන්න ඔක්කොම වැඩපිළිවෙල කළා තියෙනවා කියලා. උන්වහන්සේ තමන්ගේ උකුල උඩ තියාගෙන බුදු පිළිමය ලොස් ඇන්ජලස් වලට වඩම්මගෙන ආවා. එතකොට 79 ජූලයි මාසේ අපි දෙන්න එකතු වෙලා ඒ ලොස් ඇන්ජලස් වල පළවෙනි පන්සල පටන් ගත්තා. සදහම් ධර්ම දූතය රැගෙන
සදහම් සංචාරයේ දෙන දෑහිතකාමී ගුණසුන්දින් සුපුෂ්පිත වූ සසුනඹර බබලවන අතිඋතුම් යතිවරයානු පාමංකඩ ශ්‍රී මහා විහාරය කළුබෝවිල සුනන්දාරාමය යන උභය විහාරාධිපති ඇමරිකා එක්සත් ජනපදයේ ප්‍රධාන සංඝනායක ලොස් ඇන්ජලීස් නුවර ධම්මවිජය බෞද්ධ විහාරාධිපති කැලිෆෝනියා සංඝ සම්මේලනයේ සභාපති ත්‍රිපිටක විශාරද ධම්මකීර්ති ශ්‍රී සද්ධර්ම ශිරෝමණි ත්‍රිපිටක වාගීශ්වර ශ්‍රී සද්ධර්ම සේනාපති අග්ගමහා පණ්ඩිත ආචාර්ය පූජ්‍ය වල්පුල පියනන්ද මහනාහිමියන්ගේ යතිවර දිවියේ පින්බර මතකයට පුදන අතිඋතුම් රූප පූජාව කසාවත ඇමරිකාවේ ප්‍රධාන සංඝනායක කෝට්ටේ පාර්ශ්වයේ ගරු කටයුතු ආචාර්ය වල්පොළ පියනන්ද නායක ස්වාමීන් වහන්සේ දීර්ඝ කාලයක් මුළුල්ලේ ඇමරිකාව ඇතුළු යුරෝපා රටවල සංචාරය කරමින් විශාල ආගමික ප්‍රබෝධයක් ඒ රටවල්වල ඇති කරමින් එසේම උන්වහන්සේ අනගාරික ධර්මපාලතුමා මහාචාර්ය හම්ලව සද්ධාතිස්ස නායක ස්වාමීන් වහන්සේ එවගේම කිරින්දේ ධම්මානන්ද නායක ස්වාමීන් වහන්සේ ඇතුළු අනිකුත්තේ ස්වාමීන් වහන්සේලා ගිය මඟ යමින් ලෝකයාට බෞද්ධ ධර්මය බුද්ධ ධර්මය පිළිබඳ අවබෝධයක් වැටහීමක් ලබා දීමට ක්‍රියා කළ වටිනා සංඝනේතුරුන් වහන්සේ නමක්. උන්වහන්සේ කොළඹ විශ්වවිද්‍යාලයේ ආචාර්ය පදවියක් ගන්න කාලයේදී මගේ ගුරුවරයා හැටියට මටත් ඒ අධ්‍යාපනය ලබා දුන් යතිවරයෙක් බව මම කෘතගුණපූර්වකව මතක් කරනවා. ඉතින් උන්වහන්සේ ඒ විදිහට විදේශ රටවල්වල යමින් දුක් ගැහැට ගොඩාක් විඳිමින් ධර්මය කියා දෙමින් බණ භාවනාදිය සිදු කරමින් ඒ ජනතාවගේ ප්‍රසාදයට පත් වුණා. උන්වහන්සේ මේ කරගෙන යන ලෝක සේවයට ආගමික වශයෙන් කරන සේවයට අප ශ්‍රී ලංකාවේ භික්ෂූන් වහන්සේලා හැටියට ඉතාමත්ම ප්‍රතිවේදී වෙන බව සිහිපත් කරමින් උන්වහන්සේට දළදා හාමුදුරුවන්ගේ ආශිර්වාදය ගැස්ශ්‍රී මහබෝ හාමුදුරුවන්ගේ ආශිර්වාදය ද්‍රෝණයක් ධාතු උන්වහන්සේ වැඩඉන්න රුවන්වැලි මහා චෛත්‍ය රාජයන් වහන්සේගේ ආශිර්වාදයෙන් සියලු දෙවිදේවතාවන්ගේ ආරක්ෂාවෙන් රැකවරණය චිරාත් කාලයක් සම්බුද්ධ ශාසනය පැතිරවීමේ ඒ උතුම් කාර්යයට යෙදෙන්නට උන්වහන්සේට ශක්තිය ධෛර්යය බලය වාසනාව නිරෝගීසුව දීර්ඝායුෂ ඉත සිටින් ප්‍රාර්ථනා කරමින් නිමාවට මට පුළුවන්කමක් වුණා මගේ අත්දැකීම් ඇතුව පොත් තුනක් සීරියස් එකක් ලියන්න. එකක් සැෆ්‍රොන් ඩේස් ඉන් එල්ලේ කියලා, ඒක පරිවර්තනය වෙලා තියෙනවා මෙහි ඇමරිකාවේ කසාවත කියලා. දෙවෙනි එක ද බෝධි ට්‍රී ග්‍රෝස් ඉන් එල්ලේ කියලා, එකත් මගේ අත්දැකීම් ඇතුව ඒ කතා හියුමරස් ස්ටෝරිස් හිනා වෙන කතා තමයි
පොත්තුනම තියන්නේ ඒවත් එක්කම ධර්මයේ විස්තර කිරීම. ඒක පරිවර්තන තියෙනවා ලංකාවේ අපේ බද්‍රදී ජයතිලක මහත්මයා පරිවර්තනය කරේ ඇමරිකාවේ රන්සලු කියලා. තුන්වෙනි එක එවේ ප්‍රමෙල්ලේ කියලා ලිව්වා. ඒකත් කසාවතින් ලෝවටා කියලා පරිවර්තනය කරලා තියෙනවා බද්‍රදී මහත්මයා පරිවර්තලා තියෙනවා. ඒ පොත් තුන මගේ ඒ අත්දැකීම් තුලින් බුද්ධාගම කොහොමද කියා දෙන්නේ කියලා මම ඒක ලස්සනට ලියලා තියෙනවා. බොහොම අර මුල් පොත නම් භාෂා පරගානකට පරිවර්තන වෙලා තියුණා. තායි භාෂාවට, චීන භාෂාවට, කොරියන් භාෂාවට වගේ භාෂා රාශියකට පරිවර්තන වෙච්ච පොතක්. නෙළුවේ ශ්‍රී ජිනරතන නායක ස්වාමින් වහන්සේගේ ඇසුරෙහි ධර්ම ප්‍රචාරය ආරම්භ කර වල්පොළ ශ්‍රී පිරන්ද නායක ස්වාමින් වහන්සේ අද ඇමරිකාවේ ප්‍රධාන සංඝනායක පදවියෙන් පිදුම් ලැබව පමණක් නොව ධර්ම ප්‍රචාර කටයුතු වලදී ඉතා විශාල සේවාවක් ඇමරිකාවට අද සපයමින් ලෝකයේ රටවල් රාශියක ධර්ම ප්‍රචාර කටයුතු වල නිරත වෙනවා. ඇමරිකාව පමණක් නෙමෙයි ලෝකයේ රටවල් රාශියක රටවල් 17ක පමණ මේ වෙන විට ධර්ම ප්‍රචාර කටයුතු වල ප්‍රමුඛස්ථයගෙන තියෙනවා. ඇමරිකාවේ එක පන්සලක් තිබිච්ච ලොස් ඇන්ජලිස් නගරයේ අද පන්සල් 50ක පමණ අධිපතිත්වයේ ධර්මින් එයි ඇති ආගමික කටයුතු වල ප්‍රධානත්වය අරගෙන ඇමරිකාවේ බෞද්ධයන් ඇති කිරීමට උන්වහන්සේ ධර්ණ ප්‍රයත්නේ ධර්ණ ලද ප්‍රයත්නය අපි ඉතාම ආඩම්බරයෙන් සිහිපත් කරමු. වල්පොළ පියනන්ද නායක හැඳුන් වහන්සේ ඉතාම නිහතමානී, ගුණවත්, අනුන්ට උපකාර කරන නායක හැඳුන් වහන්සේ නමක්. උන්වහන්සේ නිසා අද මම වුණත් ඉන්දියාවේ කුසිනාරා නුවර ඒ විහාරස්ථානය බාර වැඩ කරන්න අවස්ථාව ලැබුණේ උන්වහන්සේගේ පිහිටෙන්. උන්වහන්සේ බොහෝ දේ බොහෝ දෙනා රටවල් වලට ගෙනිච්චා. ඉන්දියාවට, ඇමරිකාවට. ඒ අයට ධර්ම ප්‍රචාරය පුහුණුව දුන්නා, ධර්ම ප්‍රචාරය කිරීම සඳහා පුහුණුව දුන්නා. උන්වහන්සේගෙන් කෙරිච්ච සේවය අපමණයි. ඔක්කොටම වඩා මං අගය කරනවා. මම ඇමරිකාව හිටියට කිසි විටක ලංකාව අමතක කරේ නෑ. හැම වෙලාවෙම ලංකාවේ වෙන මොන විදියේ දේශපාලනික එවාගෙම යම් යම් ප්‍රශ්නවලදී තියෙන කරුණවලට ඒ අවස්ථානුකූලව උදව් කරන්නට මුලින්දලම වැඩ කළා. ලංකාවට වෙච්ච විපත්වලදී විශේෂයෙන්ම සුනාමිය වගේ වෙලාවෙදී මට පුළුවන්කම ලැබුණා ලංකාවට එහෙ චිත්‍රපටි නළු නිළියොත් එක්ක එකතු වෙලා සල්ලි ටිකක් එකතු කරලා ඇමරිකන් ඩොලර් 260,000ක් මට එකතු කරගන්න පුළුවන් වුණා. හොලිවුඩ් වල ඉන්න නළු නිළියෝ තමයි උදව් කරේ. ඒ වගේ විවිධ විදිහේ රටේ වොන විදිහේ කරදරයක් නම්, හිරිහැරයක් නම්, බාධාවක් නම් රට වෙනුවෙන් හැම වෙලාවම ඉදිරිපත් කළත් වැඩ කිරීමට මම පසු බැස්සේ නෑ. ඒ කටයුතු හොඳින්ම කරගෙන ඉදිරියට එනවා. උන්වහන්සේ 1981 වර්ෂයේ තමයි මට පළමුව ඇමරිකාවේ මුණ ගැසෙන්නේ. එම උන්වහන්සේගේ විහාරස්ථානයේ මට දවස් කීපයක්, සුමාන කීපයක් වගේ ඇහේ ඉන්නට අවස්ථාව සැලසුණා. ඒ අවස්ථාව ඉඳලම ඒ බොහෝම කාර්යශීලව කාර්යශූර ආකාරයෙන් උන්වහන්සේ මේ ධර්මය අපේ ශ්‍රී ලාංකයන්ට පමණක් නෙමෙයි ඇමරිකානුවන්ට බෙදා දීමේ වැඩපිළිවෙල පිළිබඳව මට පළමුවෙන් අත්දැකීම ලැබෙන්නේ ලොස් ඇන්ජලිස් ධර්ම විජය බෞද්ධ විහාරයේදී. ඒක බොහොම ලස්සනයි, ආකර්ශනීයයි.
ඒ උන්වහන්සේ මහා පිරිසක් හිටියා. විශේෂයෙන්ම සතිය දවස්වල පැවැත්වෙන භාවනා පන්තියේදී උන්වහන්සේ භාවනා පන්තිය පවත්වලා ධර්ම සාකච්ඡා පවත්වන ඒ අවස්ථාවකදී මට ඉන්ට ලැබුණා. මම ඉතින් බොහොම සන්තෝෂ වුණා. මම නවකෙක් හැටියට ඒ විහා ඇමරිකාවට පදිංචිට යාමටත් පෙරයි මේ අවස්ථාව ගොනු වුණේ. ඒක බොහොම සතුටු වෙන අවස්ථාවක්. උන්වහන්සේගෙන් උණ සේවය, සිද්ධ වුණ සේවය සහ සිදු වෙමින් පවතින සේවය මෙපමණයි කියලා අපිට නිමත් කරන්න පුළුවන් කමක් නැහැ. ඉතින් අපි ධර්මදූත භික්ෂුන් වහන්සේලා හැටියට හැම දිනම මේ ආකාරයෙන් හිතලා මතලා ක්‍රියාකාරී වුණොත් මම හිතන්නේ අපේ සේවාව, අපේ ධර්ම ප්‍රචාර කටයුතු ඉතාමත් සාර්ථක දෙයක් හැටියට දකින්න පුළුවන්කම තියෙනවා කියන එකයි මගේ විශ්වාසය. කසාවත එක්දස් නවසය හැත්තෑව වර්ෂයේ විද්‍යෝදය විශ්වවිද්‍යාලයේ සහකාර කතිකාචාර්යවරයෙකු බවට පත්වන ආචාර්ය වල්පොල පියනන්ද හිමි 1972 වර්ෂයේදී පොදුරාජ්‍ය මණ්ඩලීය උසස් අධ්‍යාපන ශිෂ්‍යත්වය ලැබ කල්කටාවට වැඩිදුර අධ්‍යාපනය සඳහා යොමු වේ. පියනන්ද හිමියන්ගේ ජාත්‍යන්තර බෞද්ධ ප්‍රචාරණ කටයුතු අගයමින් සියම් මහා නිකායේ කෝට්ටේ පාර්ශ්වයේ විසින් ඇමරිකාවේ ප්‍රධාන සංඝනායක පදවිය ලබා දෙන ලදී. 1997 වසරේදී කැලිෆෝනියානු විශ්වවිද්‍යාලයේ බෞද්ධ අධ්‍යයන අංශය මගින් සම්මාන ආචාර්ය උපාධියක් පුද දෙන ලදී. වර්ෂ 2003දී සියම් මහා නිකායේ රෝහණ සංඝ සභාව මගින් ත්‍රිපිටක වාගීශ්වර ගරුනාමයෙන් පිදුම් ලැබූ නාහිමියෝ 2004 වර්ෂයේදී ඇමරිකා, කැනඩා, ශ්‍රී ලංකා සංඝ සභාවේ සභාපති දුරයට පත් වූ අතර 2006 වර්ෂයේදී ශ්‍රී ලංකා ජනරජයේ ජාත්‍යන්තර ආගමික උපදේශක දුරයට පත්වින ඉන්දියානු මහා බෝධි සමාගමේ උපදේශක තනතුරට පත් වූ ආචාර්ය වල්පොල පියනන්ද නාහිමියන් 2013 වර්ෂයේදී මියන්මාර් රජයේ පිරිනමනු ලබන අග්ගමහා පඬිත තනතුරින් පුද ලබන ලදී. මේසා සුවහසක් තනතුරු ගරුනාමයන්ගෙන් උන්වහන්සේ පුද ලබනුයේ උන්වහන්සේ සැබෑ බුද්ධ පුත්‍රයෙකු ලෙස ලොව පුරා ශ්‍රී සද්ධර්මය ප්‍රචාරය කරමින් සිදු කරන්නා වූ මෙහෙයමින්ම නිහතමානී භාවය මෙන්ම අල්පේච්ච භාවයෙන් යුතු භික්ෂුත්වයේ ශෝභමාන බහුශ්‍රුතයෙකු නිසාම විය යුතුය. නායක හාමුදුරුවෝ නිරන්තරයෙන් කල්පනා කරන්නේ ශාසනයට මහාන කරන කුඩා දරුවන් ශාසනයේ රැඳී ඉන්න ඕන නම් ඒ දරුවන්ගේ ඒ කුඩා හාමුදුරුවන් වහන්සේලාගේ පවුල් පසුබිම බොහොම හොඳට තියෙන්න ඕන කියන කාරණාව විශ්වාස කරනවා. ඉතින් ඒ අනුව ඒ මහාන වෙන දරු කුඩා හාමුදුරුවන් වහන්සේලාගේ දෙමව්පියන්ගේ සහෝදර සහෝදරියන්ගේ ආර්ථික හැකියාවන් දිනු කරන්න, ඒ වගේම ඉගෙන ගන්න සහෝදර සහෝදරයන්ට උදව් කරන්න විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කරලා ඒ කටයුතු සිද්ධ කරනවා. ඉතින් ඒකත් එක හේතුවක් තමයි අපේ නායක හාමුදුරුවෝ මහාන කරන ගෝලයන් බොහෝ දෙනෙක් මේ ශාසනය තුල රැඳී සිටින්න. ඉතින් අපි අපේ අතිගෞරවනීය ගුරුදේවෝත්තම අග්ගමහා පඬිත ආචාර්ය අවසරයි වල්පොල ශ්‍රී පියනන්දා විදාන නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේට නිදුක් නිරෝගී සම්පත්තිය චිරජීවනය ඒකාන්තයෙන්ම ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා, ආශිර්වාද කරනවා. ලොස් ඇන්ජලස්වල මම විශ්වවිද්‍යාලයක කාලයක් ඉගැන්නුවා, පෞද්ගලික විශ්වවිද්‍යාලයක. ඒ විශ්වවිද්‍යාලයේ නුත් මට ඕනරරි ඩිග්‍රියක් PhD ලැබුණා. ඒ වගේම ලංකාවේ රුහුණු විශ්වවිද්‍යාලෙනුත් ඒ වගේම ආචාර්ය උපාධියක් මට ලැබිලා තියෙනවා. ඔය අතරතුර මේ මගේ පොතපත දැකලා ඇමරිකාවේ ඉන්න බුරුම හාමුදුරුවරු එමෙම බුරුම තානාපතිතුමා
බොහොම සතුටුතාවයට පත් වෙලා ඒගොල්ල තදට මං ගැන මේ රෙකමෙන්ඩේෂන් එකක් දීලා බුරුම රජෙන් මට ලැබුණා අග්ගමහා පඬිත කියන ටයිටල් එක. ඉතින් බොහොම අමාරු එකක් දෙන්නේ ටිකක් උර්ධතර උගන් ගත්න් තැම්පත්න් බොහොම හාමුදුරන් ලංකාවේ අපේ අතිගරු හාමුදුරු කීප දෙනෙක් ඉන්නවා. මායි වජිර හාමුදුරුව කොමුරුගමේ වජිර හාමුදුරන්ට මටයි එකම අවස්ථාවේ ඒ පනතුර ලැබුණේ. ධර්මයේ බෙදා දීම වැනි උතුම්ම දානය දීමෙන් උන්වහන්සේ ඒ කරන උතුම් පින්කම ඇත්ත වශයෙන්ම හැම කෙනෙකුටම කරන්න පුළුවන් කමක් නැහැ. උන්වහන්සේගේ දැනුම, හැකියාව, ඒ වගේම කාරුණිකත්වය, සහයෝගය, සහභාගිත්වය මේ සියල්ලම තුලින් උන්වහන්සේ විශාල සේවාවක් මේ ලෝකෙට සිද්ධ කරනවා. ඒ නිසා අපි උන්වහන්සේට දිගාසිරි පතනවා, නිදුක් නිරෝගී චිරජීවනයේ පතනවා. උන්වහන්සේට තව තවත් මේ සාසනික සේවාවන් සිද්ධ කිරීම සඳහා වාග්ය වාසනාව ලැබෙන්නට කියලා. උන්වහන්සේ ඒ කරන සේවාව අපි කවුරුත් අගය කරන අතර ලෝක සාසනය වෙනුවෙන් ඒ කරන සේවාව තුළින් අපේ නායක හාමුදුරුවන් වහන්සේට නිවන් සුවයත්පත් කිරීම සඳහා මේ හේතු වාසනා වේවා කියලාත් මම ප්‍රාර්ථනා කරනවා. මේ තත්ත්වයට එන්න බොහෝම කරදර වුණා, දුක් වුණා, නොයෙක් විදිහේ අඩුපාඩුකම් ඇති වුණා. ඒ සියල්ල මැඩගෙන ඉදිරියට එන්නට හැකියාව වුණේ මම හැමදාම අගය කරන බුදු වදන තමයි මා නිවත් අභික්‍රම කියන එක, නොනවති ඉදිරියට යන්න කියන එක. ඒ කාරණය මගේ හදවතට පළවෙන්ම දැම්මේ මම කුඩා කාලේ හිටන වෙලාවේදී හෙන්රිත් සිල්වා හෙට්ටිගොඩ මහත්මයා තමයි කිව්වේ, පොඩි හාමුදුරනේ පොඩි හාරු බය වෙන්න එපා, පොඩි හාරු නෑ කියන්න එපා, බෑ කියන්න එපා, ඉදිරියට යන්න කියන එක කිව්ව. එතකොට ඔක්කොම හරියනවායි කියලා ඒ කුඩා කාලේ හදවතට දාපු එක දිගින් දිගටම අදත් මා විදියමයි. මම කිසි විදියක නතර වෙන්නේ නෑ, ඉදිරියට යනවා. ගිහිල්ලා වැඩ කරනවා. මම ලංකාවේ ඉන්න අපේ සියලුම පොඩි හාමුදුරුවන්ගත් ඉල්ලන්නේ කිසිම දෙයකට පසුබහ වෙන්න එපා, අඩුපාඩුකම් තුනට ඒවට බය වෙන්නත් එපා, චෝදනා කළාට බය වෙන්නත් එපා. අපි හොඳින් වැඩ කරගෙන යනවනම් අපට මේ ඉන්න දායක පින්වතුන් විතරන්නේ මේ ලෝකේ ඕනෑම කෙනෙක් අපට සලකනවා. ස්වභාව ධර්මය අපි ආරක්ෂා කරනවා. දම්මු හවේ රක්ඛති ධම්මචාරී කියන බණපදය අනුව අපිට ඉතාම හොඳ වාසනාවන්ත කාලයක් උදා වෙනවා. ඒ නිසා මේ සියලුම දෙනාටත්, ලංකාවේ අපේ සියලුම පින්වතුන්ටත්, ඒ වගේම ඇමරිකාවේ අපේ සියලුම දායක පිරිසටත් පින් දෙමින් මගේ වචන කීපය මෙයින් අවසන් කරනවා.